ආය බෝන් කියලා පිළිගන්න අපේ YouTube channel එකට. අද මම සතියකට හිතන පස්සේ වීඩියෝ එකක් ගෙනහලා තියෙනවා. මම ගෙනහලා තියෙන්නේ උනාදී වලින් අයසරුංගලේ හදාගන්න විදිය. මේකට මම දාගෙන තියෙන නම් අඩි 60ක විතර නැට්ටක්. ඔයාලට ඕන මේකට අඩි 100ක උනන් නැට්ටක් දාගන්න පුළුවන් කිසි අවුලක් නැතු උඩ යනවා. මට තිබ්බ ගාබේජ් පැක් ටික අනුව තමයි මම අඩි 60ක් විදියට නැට්ට දාගත්තේ. මම මේ වීඩියෝ ටික ගත්තේ දවල් මට මේකට හරියන නූලක් තිබෙන්නේ නැහැ රොංගද යාර ඉන්න මම ඒක හින්දා පොඩ්ඩක් භාගයක් දුරට ඇරලා ඉදිරියට ගිහින් හවස ඇරියා හවස ඇරෙද්දි මෙන්න මේ තියෙන ගහේ මේ නැට්ට පැටලිලා මගේ නැට්ටෙන් ගොඩක්ම කල්ලා ගියා ඊට පස්සේ මම ඒ කල්ලලා ගියාට පස්සෙත් ඇව්වා මම මේ වීඩියෝ ටිකුත් දාන්න ඊට පස්සේ අපි සරුංගලේ හදන වීඩියෝ එක බලමු මේ තියෙන යාළුවනේ නැට්ට අඩි 10ක් 15ක් විතර කඩාගෙන ගියාට පස්සේ සරුංගලේ යවලා මේකත් මම භාගයක් දුරට තමයි යුවේ මට මේක යවන්න හරියන නූලක් හම්බුන්නේ නැහැ ඒක හින්දා හොඳයි යාළුවනේ අපි වීඩියෝ එකට යමු අපි වීඩියෝ හොඳ නම් subscribe කරලා එකතු වෙන්න හරි යාළුවනේ මම මේකට අරන් තියනවා ඉහාටට සෙන්ටිමීටර් 69 ඉහාටක් මේක මොකුත් නැහැ සාමාන්‍ය ගානට රැහැගෙන පොඩ්ඩක් උඩ නැමෙන විදිහට රැහගන්න එතකොට හරි ඊට පස්සේ අපි මං දාගෙන තියෙන වගේ පොඩි කට්ටෙකුත් දාගන්න ඊට පස්සේ මං අත් බඹේට අරන් තියෙනවා උඩ මේකේ උඩ අත් බඹේට සෙන්ටිමීටර් 65ක් දිගට මේ අත් බඹේ මැද නැමින්නේ දෙපැත්ත සාමාන්‍ය ගානට නැමෙන්නේ රැහැගෙන මං බැලන්ස් වෙන්න නූලකුත් දාගෙන තියෙන්නේ මේ විදිහට බැලන්ස් කරගෙන හරියට දාගන්න ඒ තරම්ම බැලන්ස් තිබෙන්නේ නැතුණාට කමන්නේ හැබැයි වැඩි නැමෙන්නේ නැති වෙන්න මේ ඉහත් අත් බඹේ දිග සෙන්ටිමීටර් 58ක් මේක තමයි අපි යටට දාගන්නේ මේකත් මම බැලන්ස් වෙන නූලක් එහෙම දාගෙන තියෙන්නේ අපි ඊට පස්සේ කරන්නේ අපේ ඉහත් ඇර මෙන්න මේ වගේ කට් එකක් දාගෙන නූලකට ගහගන්න එක තමයි මම මේ කට් එක දාගෙන තියෙන්නේ ඉහත් උඩ ඉඳන් සෙන්ටිමීටර් 22ක් පල්ලෙහාට තමයි කට් එක දාගෙන තියෙන්නේ එහෙම කට් එක දාගත්තට පස්සේ සෙන්ටිමීටර් 22ක් පල්ලෙහා මෙන්න මේ විදියට අත් බඹේ තියලා ගැට ගහගන්න. තදින් ගැට ගහගත්තට පස්සේ අපිට තියෙන්නේ ඊට පස්සේ හොඳට ගැට හතර පහක් දාගෙන අපේ යට අත් බඹේ ගැට ගහගන්න තමයි. මේකත් මම හරියට බැලන්ස් කරගෙන තියෙන නිසා මම මේක මෙන්න මේ විදියට තියලා ගැට ගහගන්නවා. ගැට ගහගන්න ඉස්සෙල්ලා ඔයා පොඩ්ඩක් ඒ ගැට ගහගන්න තැන පොඩ්ඩක් රැහැගත්තට උලන්නේ ෆ්ලැට් වෙන්න වඩා අමාරුයි නම් ගැට ගහගන්න මට අමාරු නැති හින්දා මං ගන්නට එමෙ ගැට ගහගන්නවා ගැට ගහගත්තට පස්සේ අපි මොනවද කරන්න කියලා බලමු ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා මගේ අනිත් channel එක තියෙනවා ශ්‍රී ලංකන් ක්‍රාෆ්ට් ලයිෆ් කියලා ඒකේ මං සේරුව දාන හැටි සරුංගල් වලට අත් බඹයක් කියහට රැහැගන්න හැටි නම් දානවා ඒකත් පුළුවන් නම් ගිහින් subscribe කරලා එකතු වෙන්න මේකේ මං සේරුව දාන හැටි කියලා දෙන්නේ ඒකේ සේරුව දාන හැටි සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා එකකින් ගිහින් බලන්න මම link දාලා තියනවා පහත description එකේ සහ comment section එකේ දැන් මම මේක ගැට ගහගෙන ඉවරයි දැන් අපි ගැට හතරක් විතර දාගෙන අපිට තියෙන්නේ සරුංගලේ නූල් ගැට ගහගන්න වැඩ ටික පටන් ගන්න තමයි හරි මම මෙන්න මේ විදියට අපි අත්බඹේ කෙරවලින් ගැටයක් දාගන්නවා ගැටයක් දාගෙන හොඳට තදට දාගන්න මටත් කෙල වුණා මේ සරුංගලේ ඔය පැත්ත ගැලවෙනවා අන්තිමට හරියදී මේ ඊට පස්සේ මම ආයි ගැට ගහගන්නවා මේ ටික දාන්නේ මොනින් තදින් ගැට ගහගෙන නූල ඇද ගන්න මේ නූලේ දිග තමයි සෙන්ටිමීටර් 65ක් අපි අර සරුංගලේ කොම්බ හදා ගන්නකොට අදින විදිහටම නූල ඇදලා ඉහාටේ යටපැත්තෙන් ගැට ගහගන්න තමයි තියෙන්නේ මේ නූල. ඒ විදිහට ගැට ගහගෙන දෙපැත්තම සෙන්ටිමීටර් 65ක් දිගට නූල අරගෙන ගැට ගහගන්න මෙන්න මේ විදිහට. මේ විදිහට ගැට ගහගත්තහම අපිට ගොඩක් ලේසි සරුංගලේ අර නයාගේ විදිහට කෙලින් හදාගන්න නැත්තම් හින වදයක් වෙනවා. ඒක හින තමයි මේ නූල් දාන්නේ. අනිත් අය නම් නූල් දාන්නේ නැහැ මේ විදිහට සරුංගල හදද්දී. ඕගොල්ලන්ට ලේසි වෙන විදිහට තමයි මම මේම ගැට ගහගන්න කියන්නේ මටත් අර පොඩ්ඩක් වැරදුනා ඒක අතෑරුණා ඊට පස්සේ ආයෙත් නිකන් වාට හිතෙන විදිහට ගැට ගහන්න එපා ආයෙත් හරියටම මැනලා තමයි ගැට ගහගන්න ඕනේ අපි සරුංගලේ ගැට ගහගන්නකොට නැත්තම් ඉතින්
සරුංගරේ ඇලේ තමයි යවන්න වෙන්නේ මේ විදිහට ගැට ගහගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ විදිහටම යටපැත්තට නූලක් දාලා ගැට ගහ ගන්න හරි යාළුවනේ මම දැන් යටපැත්ත උඩ පැත්ත ගැට ගහගෙන ඉවරයි දැන් යටපැත්ත තමයි ගැට ගහ ගන්න තියෙන්නේ මම ඒකට තුන් පොට දාගන්න මේකට දෙපොට දාලා මදි තුන් පොට දාගෙන නූලක් අරගෙන ඒක යටින් ගැට ගහ ගන්න මෙන්න මේ විදිහට ගැට ගහගෙන අපිට තියෙන්නේ මේකත් අද්දම් විහාටට ඇදලා ගැට ගහ ගන්න මේ නූල දිග තමයි සෙන්ටිමීටර 32ක් මේ සෙන්ටිමීටර 32 ඒ විදිහටම ඇදලා ගැට ගහ ගන්න නැත්තම් මේ හැඩේ එන්නේ නැහැ වාගේ හැඩේ වෙන විදිහකට එනවා මං ඒකින්ද කියන මිනුම් හරගයටම දා ගන්න නැත්තම් ඔයාලට මේ විදිහටම සරුංගලේ හදා ගන්න බැරි වෙනවා ඒකින්ද මේ ගන්න නූල දිග සෙන්ටිමීටර 32ක් ඒ 32 හරියටම අරගෙන ගැට ගහ ගන්න ඊට පස්සේ ගැට දෙක තුනක් දාගෙන එහා පැත්තට 30 cm 32ම අරගෙන ගැට ගහ ගන්න ඔයාලට හරියට රැහගෙන පොඩ්ඩක් අපිටත් රැහ ගන්න බෑ හරියටම හරියටම රැහගෙන නැති වුණොත් පොඩ්ඩක් එක පැත්තක් ඇදේට වගේ නැමෙන්න පුළුවන් ඒක පොඩ්ඩක් අතින් හදා ගන්න මේ හදාගෙන ගැට ගහ ගන්න ඒක උලක් නෑ අනික ඔය යටත් බම්බේ එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරියට තිබ්බේ නැහැ කියලා. හැබැයි ඉතින් හරියටම තිබ්බේ නැහැ කියන්නේ ගොඩාක් මහතරේම එක පැත්තක් තිබ්බොත් එහෙමනම් කොහොමවත් යන්නේ නැහැ. අනික නයා කියන සරුංගලිය ඕන විදිහකට යනවා. මම ඒක වගේ කිමින් කියන්නේ. නිකන් හැදුවා සරුංගලේ යනවා ටිකක් හරි හරියට හදාගත්තොත්. ඊට පස්සේ තියෙන්නේ අපිට මෙන්න මේ විදිහට අපේ නයාට දාගන්න කෙලි නූල දාගන්න. මේ නූලේ තිග තමා සෙන්ටිමීටර 26ක් 26ක් තිගට මේක දා ගන්න ඕනි යහා පැත්තනොත් සෙන්ටිමීටර 26ක් වා සෙන්ටිමීටර 26ම වෙන්න ඕනේ වාගේ ඇදිලා තියෙන්නේ සෙන්ටිමීටර 26ට අඩු වෙනනම් පොඩ්ඩක්වත් අදින්න එපා අත්බඹ දෙක ඔය තියෙන විදිහටම ගැට ගහ ගන්න මගේ මං ඇද්දේ නූලේ තිග තමා සෙන්ටිමීටර 26 ඊට පස්සේ මෙන්න මේ විදිහට මැනගෙන අනිත් පැත්තත් හරියටම ගැට ගහ ගන්න අනිවාර්යෙන් එහා පැත්තේ මින්ම මෙහා පැත්තේත් හරියටම තියෙන්න ඕනි නැත්තම් ඒකත් ප්‍රශ්නයක් වෙනවා හරියටම මැනගෙන ගැට ගහ ගන්න අපි එහෙනම් ගැට ගහගත්තට පස්සේ බලමු හරියරෝනේ දැන් මම මේ ගැට ගහගෙන ඉවරයි හරියට මම ගැට ගහගෙන ඉවරයි දැන් මම උඩ ගැට ගහන්නත් ඉස්සෙල්ලා මගේ සරුංගලේ බොක්ක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව උඩ ටික ගැට ගහ ගන්න පුළුවන්. මම හදන විදියට හැදුවොත් නැත්නම් අර උඩ පොඩ්ඩක් ගැට ගහලා දින්න කිව්වොත් කියන්නේ ගොඩාක් ප්‍රශ්න එනවා. දැන් අපිට තියෙන උඩට අත් බම්බයක් ගැට ගහ ගන්න. මේ අත් බම්බේ දිග තමයි සෙන්ටිමීටර 34ක්. මේක 34ක් දිගයි. මේකටත් තියෙන්නේ හරියට බැලන්ස් කරගෙන මැදින් නූලක් ගැට ගහ ගන්න තමයි. නූලක් ගැට ගහ ගන්න තුම්පට විතර දාලා මෙන්න මේ විදියට නූලක් ගැට ගහගෙන හරියට බැලන්ස් කරගන්න මේක මම රැහගෙන තියෙන්නේ දෙපැත්ත එහෙම නැමෙන්නේ සාමාන්‍ය විදියට එක සමාන විදියට නැමෙන විදියට තමයි මේක රැහගෙන තියෙන්නේ හරි මැද හොයාගෙන ගැට ගහගන්න එහෙනම් අපි හරි මැද හොයාගෙන මේක ඉහාට එනු ගැට ගහගත්තට පස්සේ මොනවද කරන්න කියලා බලමු හරි යාළුවනේ මම දැන් මේ විදිහට ගැට ගහගෙන තියෙන්නේ හරියට බැලන්ස් වෙන්න. දැන් මම කරන්නේ අපේ උඩ අද්බමේ නූල් කැල්ලක් ගැට ගහ ගන්න මෙන්න මේ විදිහට තුම්පට දා ගන්න අනිවාර්යෙන් මේකට. මේ විදිහට දාගෙන අපි ගැට ගහ ගන්නවා ඒක පල්ලෙහැන්. පල්ලෙහැන් ගැට ගහගන්නේ අද්බමේ එහා කෙරවල ඉඳන් අර අද්බමේ යට පැත්තේ නූල් ගැට ගහලා තියෙන පැත්තේ ඉඳන් සෙන්ටිමීටර 14ක් මෙහාට අර ගන්නවා. නූල් ගැට ගහලා තියෙන ඉඳන් 14ක් මෙහාට. ඉහාට ඉඳන් මේ ගන්නේ නූල් ගැට ගහලා තියෙන පැත්තේ ඉඳන් සෙන්ටිමීටර 14ක් මෙහාට අරගෙන ඒක ගැට ගහ ගන්නවා එතනින් ඔන්න ඔය විදිහට මේ නූලේ දිග තමයි සෙන්ටිමීටර 18ක් උඩේ අද්බමේ ඉඳන් ඇදෙන නූලේ දිග සෙන්ටිමීටර 18ක් ඒ විදිහට අනිත් පැත්ත සෙන්ටිමීටර 18කට ගැට ගහ ගන්න එහෙනම් ගැට ගහගත්තට පස්සේ අපි මොකද්ද කරන්න කියලා බලමු
හරි යාළුවනේ මම මේ විදිහට ගැට ගහගත්තා ඒත් මට පොඩි ප්‍රශ්නයක් ආවා මම නිකන් ඔළුව නිකන් එකයි කෙලින්ම වගේ තියෙනවා වගේ මට පොඩ්ඩක් තිබ්බා ඒකෙන් හින්දා මම කරේ ආයෙත් උඩින් නූලක් ගැට ගහගෙන මෙන්න මේ විදිහට ඇදගත්තා සෙන්ටිමීටර 9ක් අල්පම් බී නූල ගැට ගහලා තියෙන යට නූල් ගැට ගහලා තියෙන දුරට සෙන්ටිමීටර 9ක් අර පැත්තේ ඉඳන් නෙමෙයි ඔය ගැට ගහලා තියෙන තැන ඉඳන් නෙමෙයි යට නූල් වල ඉඳන් සෙන්ටිමීටර 9ක් වෙන් පෙන්නන්නේ මම එතනින් නෙමෙයි ගැට ගන්න කියලා කියන්න ඕන හින්දා යට නූලේ ඉඳන් සෙන්ටිමීටර 9ක් මෙහාට අරගෙන ගැට ගහ ගන්න පොඩ්ඩක් අදින්න ඕනේ අර ප්‍රමාණයට මැදුනහන් තිබ්බහන් ඇති තදට නූල ඔය ගැට ගහ ගන්න ඒ නූල මම ඒකට නූල දික් කියන්නේ නැත්තේ පොඩ්ඩක් අදින්න ඕනේ අර තියෙන විදිහටම නිකන් ගැට ගහ ගන්න නැත්නම් ඔයාලට ඒක ඕනේ කියලා හිතෙනවනම් ওই తీවිනේ විදිහටම හදාගන්න ඒත් අවුලන්නේ ඒ විදිහටම අනිත් පැත්තේ ගැට ගහ ගන්න ගැට ගහගත්තට පස්සේ අපේ සරුංගලේ සම්පූර්ණයෙන්ම වෙලයි මම කරන්නේ දැන් අර පැත්තේ මින්ම මේ පැත්තේ සෙනිවින නමි මින්ම එහා පැත්තට ගන්න එක ඔන්න දැන් ඊට ටුගැල්ලකින් මම මේ පැත්තට අරගෙන මෙන්න මේ විදිහට මැනගෙන අර නූලත් ගැටගහකට මම දෙපැත්තටම නූල් දාගෙන ඉඳියේ ඒක හින්දා අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට අපේ සරුංගලේ නූල ගැට ගහ ගන්න තමයි සෙනිවින නමයක් මෙහෙ අපි ගැට ගහ ගත්තට පස්සේ අපිට තියෙන්නේ අමතර නූල් දාගන්න කිව්වල මම අමතර නූල් ටිකක් දාගෙන ඉවරයි මට අර ප්‍රශ්නයක් වින්දා තමයි මම මේ වීඩියෝ කැලේ ආයි ගෙනාවේ ඊට පස්සේ අපි සරුංගලේ අලව ගන්න තමයි තියෙන්නේ මම අලවන ටික ගේන්නේ මොකද වීඩියෝ එක විනාඩි 20ක් 30ක් දැම්මට බලන්නේ විනාඩියයි 2යි උඩරිම කට්ටිය අපේ ඩේටා ප්‍රශ්නයක් වින්දා මම ඕලන්ට අලෝනේව ඕනිම නම් මං අලෝනේව එපි දෙක විදියට ගේන්නම් එතකොට මේකේ හදන වීඩියෝ එක විතරයි ගේන්න පුළුවන් වෙන්නේ අලෝල උඩ යවන එක වෙනම එපි එක තමයි ගේන්න වෙන්නේ එහෙම හොඳද මෙහෙම හොඳද කියලා කියන්න මම මේක අලෝනේ විදිය පොඩි වීඩියෝ එකකින් කියලා දෙන්න එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු හරි යාළුවනේ මට හම්බුනේ කළු පාට ගාබිස් බෑග් විතරයි මම ඒක ඉන්න කළු පාටින් විතරයි ඇලෙව්වේ මේ තියෙන්නේ මම සරුංගලේ උඩ යවලා දවසකට පස්සේ ඒකයි මේ නැට් එහෙම පොඩි වෙලා තියෙන්නේ දැන් මම අලෝගන තියෙන්නේ මේ නූල් තියෙන ටික අලෝගන තියෙන්නේ එක්ස්ලෝන් ගම් එකෙන් මට හඳුන් කූටින් අලෝගන එක හරියන්නේ ඒකෙන් හින්දා එක්ස්ලෝන් ගම් එකෙන් අලෝගන තියෙන්නේ නූල් තියෙන හරිය මම ඊට පස්සේ ඔය අමතර නූල් වලට සෙලෝ ටේප් ගහගෙන තියෙනවා අර අනිත් උන බට කොටසුත් අලෝගන තියෙන්නේ එක්ස්ලෝන් ගම් එකෙන් අලෝගන ඊට පස්සේ ඒවටත් මේ වයරින් සෙලෝ ටේප් එක ගහගෙන තියෙනවා මේ නැට්ට ගාබේජ් බෑග් මම මේකට 12ක් දාගෙන තියෙනවා ගාබේජ් බෑග් 6ක් එක දිගටම අලෝගන ගිහිල්ලා පොඩ්ඩක්වත් කපන්න නැතුව ඊට පස්සේ තමා 6න් පස්සේ තමා කපාගෙන තියෙන්නේ හැඩයෙන් අනික තව දෙයක් මට හම්බුනේ එක්සෙල් ගාබේජ් බෑග් නෙමෙයි මට ස්මෝල් ගාබේජ් බෑග් හම්බුනේ ඒක හින්දා ස්මෝල් ගාබේජ් බෑග් එකකින් මේ ඔළුව අලෝ ගන්න පුළුවන් තනි කර එක ගම් එකකින්ම එක්ස්ලෝන් ගම් කියන්නේ ওই බට අලෝන ගම් වාට එක්ස්ලෝන් ගම් එකම ගන්න ඕනේ වාට තියෙන සුපර් ග්ලූ හරි බට අලෝන ගම් හරි ඕනේ දෙකකින් අලෝ ගන්න අලෝ ගත්තට පස්සේ ඉතින් වාට කැමති නම් මොන මොන හරි ටිකක් දාගෙන එහා පැත්තෙන් දාගෙන දින ඒවට අනිත් පැත්ත හරවල ගේන්න බැරි වුණා අලෝගෙන මේකට අඩි ඕනනම් වාට 100ක් 120ක් වුණත් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන් උඩ යනවා මේ සරුංගලේ මොකද අපේ මේ නයි වලට නැටරත් තුලන් අල්ලගෙන හින්දා ඔයාලා ඕන තරම් දිගට දාගන්න තව ඉතින් මම මේ නැට්ට අලෝගෙන තියෙන්නේ අපි ඒ නැට්ටේ කොටස් එකට එක අලෝගන තියෙන සෙලෝ ටේප් වලින් මට ටිකක් අඟලක විතර ලොකු සෙලෝ ටේප් එකකින් තමයි මම එළිවෙර පොඩි සෙලෝ ටේප් එකකින් නෙමෙයි අඟලක් විතර මහතයි මම අලෝපු සෙලෝ ටේප් එක නැට් වල් එක දිගට ඔයාලට පේනවා ඇති අර යට මේ අලෝගන තියෙන නැට්ට අපේ ඔළුවට සම්බන්ධ කරගෙන තියෙන හැරි මෙන්න මේකෙන් පේනවා ඇති වර මම දාපු වීඩියෝ එකෙත් පේනවා ඒකට මම දාගෙන තියෙන්නේ අර වයරින් ටේප් එකකින් අලෝගන ඊට පස්සෙත් අර සුදු පාට අඟලක විතර ටේප් එකක් ගැට ගහ අලෝගෙන තියනවා තැනින් තැනට නැත්තම් ওই නැට්ට එතනින් ගලවල යන හින්දා හොඳට ඒ හරියට සෙලෝ ටේප් ගහ ගන්න අනිත් ඒවට ගාබේජ් බෑග් එකකින් එකට අලෝ ගන්න තැන් වලට
සෙලෝටේ අර සුදු පාට අංගලක විතර එක ගහ ගන්න අර චූටි සෙලෝටේ එක නම් කියන්නේ ගහන්න කියලා එක ගලවගෙන යන්න ඉඩ තියෙන හින්දා එහෙම ගැට ගහ ගන්න මේකට පට්ට විදියට හුලං අල්ලනවා නැට්ට කොට හින්දා ඔයගොල්ලන් පුළුවන් නම් අඩි 100ක් විතර දා ගන්න නැත්තම් ඉතින් අවුලකුත් නැහැ මේ ගානත් මං අඩි 60ක් වගේ දාගෙන තියෙන්නේ මේ ගානත් අවුලක් නැහැ ඉතින් හොඳට යනවා එහෙම නම් ඉතින් මේක ට්‍රයි කරලා බලන්න නයි කියන්නේ පට්ටම ලේසි හොඳටම යවන්න පුළුවන් සරුංගලයක් ඒ කියන්නේ කොම්බට වඩා කොම්බ හැම උරි ගන්නවා නෑ යා කොහොම හරි යමුන ගත්තොත් අනිවාර්යෙන් යවන්න පුළුවන් සරුංගලයක් හින්දා අනිවාර්යෙන් හදලා බලන්න උලබඩ ටික රැහැගෙන මම ඉරටෝලෙනුත් නෑ හදන හැටි දාලා තියෙනවා ඒක මේ විදිහට නෙමෙයි ඔය උඩ කැල්ලෙන්නේ නෑ මම ඒ විදිහට ඉරටෝලෙන් දාන එකක් මගේ අනිත් channel එකේ දාන්නම් එහෙනම් අපි තවත් වීඩියෝකින් හම්බ වෙමු සුබ දවසක්